මොකද පින තුළිනුත් අපි විදර්ශනාවයි මතු කරගන්න. බුදුරජාණන්සේගෙන පින කිලෝන් චිත්තාලංකාර සිතේ අලංකාරය උදෙසා දන් දෙන්න. සිතට පරිස්කාරයක් උදෙසා දන් දෙන්න. සිතට අලංකාරයක් සිතට පරිස්කාරයක් කියන්නේ මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? මේ රූපය දුකයි කියලා දැක්කා වූ හිත. මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා දැක්කා වූ හිත. ඒ හිත ශක්තිමත් කරගෙන දන් දෙන්න කියලා බුදුරජාණන්සේ කියන. ඒක තමයි මේ ලෝකයේ තියෙන මහත්ඵල මහානිසංසම දාණය කියලා කියන්නේ. අනිද්දාන මහත්ඵල මහානිසංස නැව විපාක දීලා ආයමත් ඉවර වෙනවා. නමුත් සැබෑම දාණය තමයි හිතට සමත විදර්ශනා සිතට පරිස්කාරයක් හැටියට දන් දෙන්න. මොකද අනිත්‍යයි කියලා දැක්කා වූ හිත තව තව ශක්තිමත් කරගන්න. දන් දෙමින් එයා දකිනවා මම මේ ජීවිතේ ලැබලා තියෙන මන් දුන්නා වූ දානයන්ගෙම ඵලය. දැන් මහත් වෙලා මොනවද මේ ලැබලා තියෙන්නේ? මහත් වෙලා සංසාරයකට ආව දෙයක්. අම්මා තාත්තා නිසා මහත්මයා මේ තැනට ආවේ නැහැ. එහෙම නැතුව වෙන දෙයක් නිසා මේ තැනට ආවේ නැහැ. මහත් වෙලා මේ ලබා ගත්තා වූ දේ මහත් වෙලා ගිය ජීවිතේ රැස් කළා වූ සංස්කාරමයි. ඒ සංස්කාර වලට අදාළවයි මේ උපත සකස් වුනේ. ඒ සංස්කාර වලට ගැළපෙන මව් කුසත් තමයි මහත්යාට ලැබුනේ. ඒ නිසා ඒ කරා වූ දේ දැන් අපිට තේරෙනවා අනිත්‍යයි කියලා. දැන් මේවා විඳගෙන යනකොට අපි වයෝ වෘද්ධ වෙනවා, අපි කවදා හරි මැරෙනවා. මැරෙන වෙලාවට අපිට මොන චිත්තයක් සකස් වෙයිද දැන් අපි සෝවාන් වෙලා හිටියේ නැත්තම්. ඉතින් ඕක මෙනෙහි කරගෙන යනකොට අපිට තේරෙනවා මහත්ය මේක වෙනස් වෙන ස්වභාවය. ඒක තමයි අපි නෝනින් දකින්නේ. මේක තමයි දැක්කහම ඒක අවබෝධයෙන් කලකිරීම සකස් වෙනවා. රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම, වේදනාව කෙරෙහි අවබෝධයෙන් කලකිරීම. මොකද මෙච්චර දවස් විඳ කිසිම වේදනාවක් නිත්‍ය නැහැ කියන කාරණය දකින්න නිකම් බෑ. අර මාර්ගය තුල ඉන්න ඕනේ. සද්ධාහනේ සකස් වුණාට පස්සේ ඒක සකස් වෙනවා. සද්ධාව සකස් වුණ ගමන් ඊළඟට සම්මා සංකප්පයෙන් සකස් වෙනවා. සම්මා දිට්ඨියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නකොට, බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල යනකොට මොකද සකස් වෙන්නේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. අවිහිංසාව එයා තුල සකස් වෙනවා. ව්‍යාපාදයෙන් තොර වෙනවා එයා. නෙක්ඛම් මේ නරක සිතක්, නපුරු සිතක් එනකොට එයා දැන් අතහරින්න දක්ෂයි. ඒ වගේ එකින් එකට මේක සකස් වෙලා එනවා. ඒතකොට ඒ ආකාරයෙන් සකස් වෙන ඊට පස්සේ යහපත් වචනේ අතුලින් කතා වෙනවා. යහපත් වචනයක් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ යහපත් කර්මාන්තය, වැරදි කර්මාන්ත වල යෙදෙන්නේ නැහැ. අකුසල් පිළිබඳ වෙන දේවල්ට යන්නේ නැහැ. වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. තියෙන කුසල් වැඩි කරගන්නවා, නැති කුසල් සිද්ධ කරගන්නවා. තියෙන අකුසල් බැහැර කරනවා, කළා වූ අකුසල් වලින් නවතිනවා. දැන් මෙහෙම පල්ලෙහාට මේ ක්‍රමානුකූලව මේක යන්නේ මහත්. ඒ නිසා මාර්ගය දකිමින් මාර්ගය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට අපි මේ පල්ලෙහාට යනවා.